கும்மட்ட தேசிட்ட ஓனே சஜ பண்டு மகாவீரு பண்டு கலைவ ரக்கட்ட கலைட்ட ஓனே சஜ பண்டு மகாவீரு பண்டு கோவி காம் கரணட்ட கோவியட்ட ஓனே சஜ பண்டு மகாவீரு பண்டு இனிசுன் ரக்கட்ட பஹட்ட ஓனே சஜ பண்டு மகாவீரு பண்டு किरी ना किरी कटगा नरपतिये को भूप तुने पंडू महावीरु पंडू बुद्ध पेटुमें देशय सुरकिन मिट वरम ले भूवीरु राजुने पंडू महावीरु पंडू උඹලාගේ මරණය සිදුවන බව එසේ මෑණියනි එසේ අපගේ ණය මිත්තකයි ඒ බව අපට පැවසුනි මේ වන තෙක් ණය මිත්තකවරු පැවසු කිසිදු අනාවැකියක් මුසාවක් බවට පත් වෙන්නේ නෑ මෑණියනි ඔබට ඔබේ පුතුන් ගැන ඔය හිතේ කිසිම සෙනෙහසක් ඇති වෙන්නේ නැද්ද මෑණියනි දසමසක් මගේ කුසේ හොවාගෙන සිට हो विश्वास මන්දියේ අං කපුරු නැන්දම්මන්නේ මේ ඉසව් උඩ ගාටනවා හක්කයි මන්දියා බං අර පරුමුඛයාගේ පැල්කොටේ හිටපු යස්සනී දැකලා බිය බීත වෙච්ච අපේ උන් බලලෙන්ට කියලා මේ හරි මහන්සි ඉතින් අක්කනේ මොකේ උන්දලක දැන් සානීපේ ඔය යක්ෂ දෝසේ දැන් ඇඟවල් වලින් ගොහිල්ලා ඇතිනව පොර අපු සාත්තු වලින් පස්සේ බං දැන්ගේ එකලාට සනීපයිලු මාත් එක්ක දෙඩුවා එදා රාත්‍රියේ ඒ පැල්කොටේ උන්නේ යක්ෂණියක්මයි කියලා හැබැයිට කිනි පිපිනවලු හප්පුතෝ දැන් ගන්න
අපේ ජීවිත ආරක්ෂා කරගන්න අපි කල හැකි සෑම දෙයක්ම කරනවා මෑණියනි. නයිමිත්ක අපිට මේ අනුතුරෙන් ගැලවෙන්න එක් කොරමයක් පැවසුවා. කුමක්ද නයිමිත්ක නුඹලාගේ ඔළුවලට දැමූ විකාර අදහස? ඒ අම්මන්ඩි නැත්තේ ඊකගේ ඇඟේ යක්ෂණියක් ඉන්නවා. ඒ යක්ෂණියගේ දිස්තියෙන් තමයි ඕකා ඔය හතරේනක් විතර උග රාජපුරුෂයන්ට ඕම් පහර දෙන්නේ. එහෙනම් එහෙනම් රණා දොඩන කතාව ඇත්ත නැත්තං ඉතින් ඔය කැහැත්තා වගේ ඉන්න පණ්ඩුවට පුළුවන් ඈ අර හතර වියන් උව රාජපුරුෂයන්ට තඩි බාන්න නැතුව නැතුව නැන්දම්මන් පණ්ඩු ඒ විදිහට රාජපුරුෂයන්ට පහර දෙන්නේ ඇඟේ ඉන්න යක්ෂ දිෂ්ටියකින් නෙවෙයි අසාධාරණයක් සිද්ධ වෙනකොට ඉබේටම ඇඟට එන ශක්තියකිනුයි පණ්ඩු ඒ දේවල් සිද්ධ කරන්නේ මයි හිටලාන්නේ තෙහෙම්ම මයි අක්කන්නි පාණ්ඩු පොළුවගේ ශරීර කූඩුව දිහා බැලුවහම යක්ෂණියක් ඉන්නවයි කියලා මට නම් විශ්වාසයක් නැතුව ධම්මණ්ඩි මයි අම්මණ්ඩි මයි නගණ්ඩි සිද්ද කරන්නේ හැම යාමේම අර පාණ්ඩුවව සුද්ධ කරන්නේකෝ උන්දලට තේරෙන්නේ අපිටත් වින්න අයියා සිද්ද වෙච්ච දෝක ආවෝ සුන්දරි උඹලා මේක සෙල්ලමකට ගන්නව නෙමෙයි යක්ෂ දිෂ්ටියක් තියෙනවාමයි. උඹලා ඔළුවෙන් හිටගෙන දෙඩුවත් මං ඒක පිළිගන්නේ නැතුව. උඹ මේකිට තනි පංගලමේ බැද්දාස්සරින් ගන්න ඉඩ දීලා බලාගෙන හිටින්කෝ. මහවිරු පාණ්ඩු. මේ විකාර දාසක් නොවේ මෑණියනි. අපගේ ජීවිත ගලවා ගැනීමට ඇති එකම කරමය මෙයයි මෑණියනි. නයිමිත් කපට පැවසුවා තුන් කුළුඳුල් නාග කන්‍යාවන් විසී දෙනුතු හඳ මෝදුන රාත්‍රියකදී කඳු මුදුනකට රැගෙන ගොස් ගෙල සිට තමා බිලි පූජාවක් කරන්නේ. එවර කිනම් විනාශයක් සිදු කරන්නටද නුඹලා මේ සූචනම් වන්නේ? නිස්කාරණේ නුඹලාගේ තැත්වල ලේ තවරා ගන්නට තැත් කරන්න එපා. අපගේ ශාක්‍ය වංශයේ කිසිවෙකු එවන් බිලි පූජා සිදු කරන්නේ නැහැ. අනේ එවන් අපරාධ සිදු කරන්න එපා පුතුණුවනේ. මේ බිලි පූජාව සිදු කරනවාමයි
आपे जीवित कलवा के नहीं मटा आप डैडी एक कम खुरम है मैं आई मैं नहीं पांडुलांट මේ ගන්තුරානේ අනිත් නැන්දම් මණ්ඩල මා මණ්ඩල උසිගැන්නුවේ මය අපුචේ මේකි මේ දොඩන බේගල් වලට ඔය කටට හොඳක් නම් සිද්ධ වෙන්න එපා අක්කන්නේ උඹ කොහමද දොඩන්නේ පණ්ඩුවලව මේ ගමෙන් එලවන්න මං ගම්මුන් උසිගැන්නුවය කියලා හරි හරි අක්කන්නේ ඉතින් මේකි ඔය දොඩාපු වචනෙට ඔය හැටි කෝපගෙන කෑමොර දෙන්න කාරියක් නැතුවා මේකි තාම පුංචි එකී නෙවල් හරි හැටි ඔය දේවල් ගැන තේරුමක් බේරුමක් නැතුව අනේවක් කණ්ඩි ඕම් බලාපල්ලා මම්මගේ මහන්සියවත් බලන්න නැතුව මේව දෙඩුවේ උඹලගේ යහපතටම නෙවෙයි එහෙව් කරපු මට නෙවෙයි උඹලගේ දෝනියන්ද මේ කතා කරන්නේ මෙහෙම හරි හරි අක්කන්ඩි ඉති ඔය කෝපිනී මා ගන්නකෝ සෙලි ගොහිල්ල නැන්දම් මණ්ඩිට බොණ්ඩ මොනෝ හරි යන්නේ හොඳා හොඳා එපා එපා මට උඹලගේ මොන කෙංගෙඩියක්වත් ඕනේ නැන්නේ මන්නේ सूर्य मल अंडेद चित्रा कुमारी महसे भीकर राजकुमार सूर्य की चित्रा कुमारी महसे भीकर राजकुमार अरे मेहबल तवे दुड़पता मम्मट दंडकोल बेगा दुड़ा मट हवल देगा दुना ఏదా వలవ ముఖ్య బిహి కొలే ఏక దరువ ఏ దరువ ఎన్న మే పెత్తెం తీయల మే పెత్త బల్నకొట మేన్ తవ ఏకే ఏకై మన్ దెడువేదా ఏ పెత్త బల్ల మే పెత్త బల్నకొట మెన్న తవ ఏకే కున్నై కియల తోకొట ఆండియాచమ్మన్ ఇస్సెల్లా మతర గత్తి మావద ఏమ నత్తం రాజకుమార్ ఏ గన నమ్ మట నిచ్చ్యక్ నత్తువ పుతండియో ముంబై రాజకుమారయై దెన్నమ ఏక వగేమ నవే హమే బహయత్ ఏక వగేమై मंग इसलाते राजकुमार मट नीनऊतियो राजकुमारे को तपे अम्मी तुरटी ए राजकुमार मट मीदी मुनतर मटेगा नितर आम दीर्घायु महा
ඩයිවින්ග් එක ඔබ පැවසු අනාවැකියක් නිසා මගේ පුත් කුමාරවරු අතින් මහත් විනාශයක් සිදු වීමටයි යන්නේ මා නුඹල පවසාලන්නට පැමිණියේ තවත් මෙවන් අනාවැකි පවසා මගේ පුත්‍රයන් මුලාවේ දමා මේ හෙට දීපියට තවත් මහා විනාශයක් එකතු කරන්න සූදානම් වන්ට එපා ඩයිවින්ග් එක चित्राट उपन कुमारे ඔවුන මරා දමනවා යයි මුසාබස් පවසමි. ඔවුන්ගේ මනස වියවුල්. මා කුමාරවරුන් හට කිසිදු මුසාබසක් පවසා සිටි නැත මහබිසවුන් වහන්සේ. මට පින්නුම් කරන දේ පමණයි මා ඔවුන්ට පවසා සිටි. නුඹගේ අනාවැකිය සඵලවන්නේ කෙසේද නයි මිත්තක? චිත්‍රා බිහිකලේ දියණියක් කොට. සමා අවසර බිසවුන් වහන්සේ. මා එය පිළිගන්නේ නැහැ. මේ ඉරහඳ පායනවා සත්‍යක් නම් චිත්‍රා කුමරිය බිහිකොලේ පණ්ඩු නමින් පුත් කුමාරයෙක්මයි ඔබ වහන්සේ ඒ කුමාරයා රකින්න බවටත් පෙන්වුම් කරනවා මහ බිසව වහන්සේ කවුරුද දන්නේ ඔහු ගොවිපලේ වැඩ කරන අතරතුර සර්පෙක් දෂ්ට කර ඔහු මිය දෙයිද කියලා මාකාරී ස්ත්‍රියක් නාගරහණි. රෝහිතනවද පොළ චිත්‍රා කුමාරින් වහන්සේ මාලිගාවට ඇන්න ගියා කියලා පොට බේරිල්ලක් ලැබෙයි කියලා. මොකද මේ යාමේ චිත්‍රා කුමාරින් වහන්සේට කතාබස් කරන්නටත් බැරුවා.